පමතින් නොදකි සිටන් හදග ලඳිනම් විශ්මයේ හැමමවිම සරසා කියා දෙමිනේ ප්‍රීමයයි ශ්‍රී වච්චනයි අලමුුවන දේව ප්‍රකාශනය හේප්‍රවවරුන් වෙත යමනල දහසුනෙන් උපුුටාගත්පාටයකි. ඔබ සත්‍යලෝකය ලැබුවයින් පසෝ දුක්පීටා හා සමග මහා සටනකය දෙමින් ස්තීරවසිටි ඒ මුල් කාලය සිහි කරන්න. නිිද සහ පීටා නිසා ඔබ උපහාසේට ලක්කනු ලැබවා පමණක් නොව එසේ ලක්කනු ලැබුවන් සමග හවුල්කාරෝද ු ඔබ සිරකරුවන්ව සිටි අයගේ දුක් වේතනාවලට සහපාකයව්වා පමණක් නොව බඩ විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බවදැන ඔබේ දේපල කොල්ලකෑම ප්‍රීතියෙන් ඉවසාගත්තහුිය. මහත් විපාකයක් ඔබට ඇතිබැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටුකොට උන්වහන්සේගේ පොරුන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍යය. ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කිය ඇත. එන්නට සිටින තැනන් වහන්සේ පාමානොවී තව මද කලිකින් වඩිනසේක. ඉඳින් මාගේ දැහැමි තැනෙත්තා ඇදහිල්ලෙන් ජීවත්වේ. එහෙත් ඔහු පසුබට වන්නේ නම් ඔහු ගැන මට සතුටක් නැත එසේ වුවද? අසුපට වී විනාශ වන අයගේ ගණයට අපි අයිතිනවමෝ. විමුක්තිය ගෙනදන ඇදහීම අපට ඇත දේව වච්චනය මෙසේය. ශිදුවමාක්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. තවදුන් වහන්සේ කතා කරමින් දෙවන් වහන්සගේ රාජ්‍ය මෙ බඳුය. මිනිසෙක් පොළවෙහි බීට වපුරයි. පරෑ දවල් දෙකේහි ඔහු නිදා සිටියදීත් අවදිවසිටියදීත්. ඕහුනොදන්නා යුරින් බිජ්ජ පැලවී වැඩේ. පොළවේ එහි ස්වභහාවේෙන්ම පල හටගන්වයි. පළමුුව දළුවද දෙවනුව කරලද ඉන් පසු කරලපුරා දාන ්‍යෙද හටගනි. ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්. ඔවු වහාම දෑ ඇත්ති යො දන්නේ ඇයි වදාලසේක. තවදුන් වහන්සේ මෙසේ වදාල සේක මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන කරම්ද ඇතහොත් කවරු උපමාවකින් ඒ පහදා දෙෙම්ද. එය අබ ඇටේකට සමානය. එය පොළවේ වපුරන කල මිහිපිට සියලු බීජවලට වඩා හුඩා වුවත් වපුලායින් පසුව වැඩී සියලුම පැලෑටිවලට වඩා ලොකුුවේ. එහි සෙවනෙහි අහසේ කුරුල්ලන්ට ලගින්න හැකිවන තරම් විශාල අතු එය විහිදු වන්නේය. උන්වහන්සේ මෙවැනි උපමා රැසක්මගින්. අසන්නන්ට තේරුම් ගත හැකි පමණට දහම් දෙසූස්සේක. උපමාවක් නැතිව උන්වහන්සේ ඔවුන්ට කිසිවක් නොවදාලසේක. උන්වහන්සේ තමන්ගේශ්්‍රාවකයන්ට පෞද්ගලීක ලෙස සියල්ල පහදාදුන්සේක. කැලවීම දායක සුභාරංචය නම් මෙසේය? මාධෑබරදුවේ පුතේ මාධෑබර සහෝදර සහුදරේනි. දමශේ ශුදලීලි පාටේ ති බෙන වශනයක් අස්වැන්න කියල අස්වැන්න ඒකිවේ වගාකරපුදය නෙලන කා වගාරපුදේ පැසුන කාලේ වගාකරපුදය පවිච්චි කරඩ පුළුවන් කාලය අස්වැන්නේ කාලයක් තියෙන. එහිද ජීවිතය වනත් ඕනමදේක නිෙලන කාලයක් තියන බුක්තිවිඳන කාලයක් තියෙන. ද මුහුකුරාගිය කාලයක් තියන්. එ නිසාම තමයි ශීවිතයේ අමස්ථා හතකද වුනත් සක්‍රමයන්තු හතක්කොබට තියෙන්. යම් යම් කාලදි මුහුකුරා යනකොට බගේ ශීවිතයට ඒ සක්‍රමයන්තුව දෙවන් වහන්සේ විසින්ධානය කරනවා. ඒ වගේ තමයි මේ අස්වැන්නේ කාලේදි මාධෑබර දුවේපුතේ මාදෑබර සහෝදර සහෝදරණි සතුටක් කියල දෙයක් තියෙනවා ඇයි දහඩියෙන් මහන්සිය අතට එන වෙලාවා ඒක තෘප්තිමත් වෙන වෙලාවක් මනුෂයවේශය විතේ අස්වැන්නත් එක්ක ගීතාවලි කතුවරයා කියනවා දහඩියා හලහල වගුරපු වගාකරපු භූමිය එ තුටු සිට අස්වැන්න කරේ තියාගෙනන කාලයක් තිය ජීවිත ඕනම තැනක මනුෂක අදකින දෙයක්. හැබැයි මේ අස්වැන්නේ මහා විශාල ප්‍රතිඵලයකුත් තියන යමක් මුහු කුරාගියම් යමක් නිලන කාලය ආපු හම හැම දෙයක්ම බරවෙන්ඩ පටන්ගාන. අත්තක් බරවෙනව ගොයම්ගහ බරවෙනව පැසන කාලේදේ. මේ හැම එකකම හැකියාව තින යමක් අනුතින් නිපදවීම. හරි ආසය බලාගෙන හිටපු දෙයක් තමයි මහෝගනී ගස්වල තිය මහෝගනී ගෙඩිය පායන කාලෙට පුපුර්ලයනයක. මේ බලාගෙන ඉන්නවා කියනෙක ඇස් දෙක රිදන අත්දැකීම. හැබැයි මේ දේ ජීවිත එක වතාවක් හරි දකිඩ පුළුවන්කම තියෙන ව ඔබ සතුටු වේවි ගහෙල්ලිලා තියෙන මහෝගනී ගෙඩිය ගහේදිව පිපිරෙන කොට තියන ීෂ හුලගත්ක්ක ඇතින් ඇතට පාවෙලා යන එහම නම්මා දෑබර දිය පුතේ ඇතුලත තමයි ජීවිතය රඳන්නේ දරුවෙක් උපදින්නේ ඇතුළතේ ගහක පලදාවක භීෂය තියෙන්නේ ඇතුළත මනුෂ්‍ය ජීවිතයේ ඇතුළත තමයි නොබගේ මගේ පිරිත ජීවිතය අනිත්තයට පෙන්වන්නේ ඇතුළත ජීවිතයේ තමයි වටින්නේ. එනිසා අස්වැන්නේ වටිනම දේ තමයි ඇතුළත රඳනදේ හැබැයි මා ප්‍රමබන්තයනේ මේ ඇතුළත දේ පුරලා ගිහාම මේක විසිරෙන වගේම නොබග මගේ ශීවිතය ඇත අස්වැන්න නිලන කාලේදේ තව කෙනුකගේ ජීවිතයක් සාරමත් කරන ජීවිතයක් වෙන්නට ඕන. අන්න වන්න වූ ජීවිතයකට මින් වහස ඔබට මට ආරාධනා කරාව අස්වැන්නේ කාලය මහන්සි වූ කාලය නිමා කරන කාලය සතුටු වෙන කාලය ඒ අත්තට අරගෙන ප්‍රීතිවන කාලය මිනිස්සු තමත් බලාපොරොත්තුවක් ඇති කරගන්න කාලය ඔොබගේ මගේ ශීවිතයට අස්වැන්නේ කාලය සතුටක් ගෙන දුන්නාද නැද්ද කියලාමිනෙහි කරන්නට මේ අද දමස තෝරාගෑන්න චෙස පිහිටයි